අයිබෝන් සුබම සුදවසක් ප්‍රාර්ථනා කරනවා අද සබල් ෆෙම් එක එකතු වෙන ඔබ ලෝකේ විවිධ අපරාධ වගේම නොයෙකුත් දරුණු ඛේදවාචක ඝාතන දිනෙන් දින මෙහෙලා යනවා ඒ ඝාතන මගින් කාන්තාවන්ට සිදුවෙන්නේ ඊටමත් දරුණු ඛේදවාචක ඝාතනයි තවත් කාන්තාවකට උණු අතිශය සංවේදී කුරුරු ඝාතනයක් ගැන තමයි අද ඔබට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ දිගටම රැඳිලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ සංවේදී කුරුරු ඝාතනයේ සුළු මුල හරියටම දැනගන්න මේ වීඩියෝ එකේ අවසානයේ වෙන තෙක්ම වියගම කොට්ටවන්න වැවිවුරේ තිබී හිස අත්සහ පාද නොමැතිව ඝාතනය වූ කාන්තාවකගේ මළ සිරුරක් මීට දින කිහිපයකදී හමු වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඇය හා සමීප ඇසුරක් පැවැත් වූ ව්‍යාපාරිකයෙකු සහ එම කාන්තාව ඇය මියගිය දින නගරයේ ආපන ශාලාවකට ගිය අයුරු එහි තිබූ CCTV කැමරා පද්ධතියක සටහන් වී තිබෙනවා මෙලෙස ඝාතනයට ලක් වුණේ TG ප්‍රදීපා නම් 51 වරදී මෙම කාන්තාවයි පසුගිය සැප්තැම්බර් 27 වනදා උදෑසන සිට අතුරුදන්ව ඇති බව අද දිරඩෝස්සේ පළමුවරට අනාවරණය කළා තියෙනවා. එම කාන්තාවගේ සිරුර හමු වූ දා සිට එම ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ ඔස්සේ අදාළ ව්‍යාපාරිකයා සොයා පොලිස් පරීක්ෂණ පැවැත්වන අවස්ථාවේදී එම ව්‍යාපාරිකයා පොලිසියට බාර වී ඇති බවයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. මුල්ලේරියා ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ඝාතනය කිරීමට පෙර එම කාන්තාව කැටුව යාම සඳහා භාවිත කළ එම මෝටර රථය නුවර එළිය සඳතැන්න සද්ධර්ම නිකේතන විහාර භූමියේ නවතා තිබියදී තමයි සොයා ගැනීමට පොලිසිය සමත් වෙලා තියෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් නුවර එළිය සඳතැන්න සද්ධර්ම නිකේතන විහාරවාසී පූජ්‍ය දෙලුල්ලේ චන්දානන්ද හිමියන්ට වස්වේ මෙවන්නා. දෙන්නෙක් ආවා එක්කෙනෙක් මෙහෙට ආපු ගියපු කෙනෙක් අනෙක් කෙනා මම දැකලවත් දන්නේවත් නැහැ මේ දෙන්නා ආවේ පාන්දර 6:30ට 7 විතර සතයක් විතර ඉන්නවා කියලා කිව්වා එදා පොය දවසේ එකපාරටම හමුදුරෝනේ අපිට යන්න වෙලා තියෙනවා කොළඹ වැඩක් කරන නිසා මෙන්න හමුදුරෝනේ කාර් එකේ යතුරුයි තව යතුරු වගේ කුයි ෆෝන් එකකුයි දීලා දවස් දෙකකට පස්සේ එනවා කියලා මට දීලා ගියා මෙහෙම දුන්නාට පස්සේ කවුරුත් සැක හිතන්නේ නැහනේ මේක මෙහෙම කරලා ආපු එකක්ද කියලා මම ඒ ටික අරගෙන කබඩ් එකේ දාලා තිබ්බා ඊට පස්සේ රෑ 11ට විතර පොලිස් මහතුරු වගේක් ආවා ඒ ආවට පස්සේ මම සම්පූර්ණ සිද්ධිය කිව්වා කරුවාවත් මම සලකනවා මේක තමයි මට කියන්න තියෙන ඇත්ත මේ විදිහට එම හිමියන් පවසලා තියෙනවා මුල්ලේරියා ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත්පා නොමැති සිරුර තියඹලාපේ ප්‍රදේශයේ දමා තිබෙදී සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා සපුගස්කන්ධ පොලිසියට බාර වී තිබෙනවා ඒ අපරාධය සඳහා සහය දුන් තවත් පුද්ගලයෙක් සමගයි. ඉන්පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු අතර ඒ වන විටත් මුල්ලේරියාව පොලිසිය ඇසෝයා විමර්ශන ආරම්භ කර තිබුණු බව තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. පොලිසිය CCTV දත්ත හරහා අනාවරණය කරගත්තේ ඇය කඩුවෙල නගරයේ ආපන ශාලාව සිට තවත් පුද්ගලයෙක් සමග KI 3030 දරන මෝටර රථයෙන් පිටත්ව යන බවයි. මෝටර රථය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බව පොලිසිය තහවුරු කරගෙන තියෙනවා. ඔහු සහ අතුරුදන් කාන්තාව වසර 20ක පමණ සිට සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති අතර මුදල් ආරවුලක් හේතුවෙන් කාලක පටන් ඔවුන් අතර බහින් බස් වීම සිදුව තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. ඒ අනුව සැකකාර ව්‍යාපාරිකයාට සියඹලාපේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී දිගු කෙස් ලේපැල්ලම් සහ අර්ධ වශයෙන් පිළිස්සී තිබූ ලේපැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටසක්ද සොයාගෙන තියෙනවා. වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අදාළ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් වූ කැලණිගඟේ ඉවුරක තිබී හිස හා අත්පා නොමැති අදාළ කාන්තාවගේ මළ සිරුරද සොයාගෙන තියෙනවා. ඒ අනුව පලාගිය සැකකාර ව්‍යාපාරිකයා සොයා මිහිඳු දියත් කළ පොලිසිය ඊට මහජන සහයද ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා. දින කිහිපයක් නීතිය සැඟව සිටි සැකකරු පෙරේදා දින දහවල් නීතිඥවරුන් සිව් දිනක සමගින් සපුගස්කන්ධ පොලිස් ස්ථානය වෙත පැමිණ බාර වෙලා තියෙනවා. ඒ කාන්තාවගේ සිරුර කපා වෙන් කිරීමට සහාය දුන් සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද සමගයි. ඔහු වශීගුරුකම් සහ නිදන් ගැනීමෙන් නිරත වී සිටි කපුවෙක් බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. පොලිසිය ඔවුන් දෙදෙනාගෙන්ම මේ වෙන විට ප්‍රශ්න ක්‍රමයෙන් සිටින අතර ප්‍රධාන සැකකරු එහිදී පාපෝච්චාරණය කර ඇත්තේ අදාළ කාන්තාවගේ සිරුර කපා වෙන් කළේ කපුවා විසින් බවයි. වැරද්ද නිවැරද්ද කාගේ වුණත් ජීවිතයක් එතරම් කුරිරු ලෙස විනාශ කිරීම නීතියෙන් පමණක් නොව සබදාමෙන්ද දඩුවම් ලැබිය හැකි වරදක්. මෙවන් බිසුණු අපරාධ කරන අමනුෂ්‍යයන්ට නීතියෙන් පමණක් නොව තම හෘද සාක්ෂියෙන්ද පලා යා නොහැකි බව එකහෙළාම පසක් කරමින් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.